ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අපුවත් සිරස්තල සර්වපාක්ෂික ආණ්ඩහා ජනපති සමග කළ සාකච්ඡා සාර්ථකයි හිටපු ජනපති මෛත්‍රී කියයි අදිසි නීතිය පොදු ජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි ජීඑල් පවසයි පක්ෂයේ ප්‍රතිපත්ති වලට අදිසි නීතිය පටහැනි නැහැ සාගර කියයි පැතුම් කර්නල් සීඅයිඩී අත්අඩංගුවට ලහිරු වේරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු වසන්ත මුදලිගේ ජෝසප් ස්ටාලින් ලහිරු වීරසේකර එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කරයි අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම උනේ වෙනසක් අපිත් ඒක පිළිගන්නවා ජනපති රනිල් කියයි හා හා පුරා කියා හදිසි නීතියෙන් වැඩ අල්ලන වික්‍රමසිංහගේ ආණ්ඩුව හදිසි නීතියෙන් කුසගින්න තෙල් පොලිම් හා ඩොලර් ප්‍රශ්නය විසඳන්න හදන ආණ්ඩුව අද ටෙලිවැකියෙන් ශ්‍රී ලංකාව අමාරුවේ දැම්මට ඇමරිකාවෙන් චීනයට දොස් පාකිස්තානයේ සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 246ක විශිෂ්ට ජයක් අයිතු ජනරාශියක සමාජිකයන් ලෙස කටයුතු කළ බව පැවසෙන අරගලයේ නිරත පිරිසකට විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා බත්තරමුල්ල පොල්දුව මන්සන්දියේ පැවති විරෝධතාවයක් මෙහි වූ බවට පැවසෙන සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නල් කොළඹ අපරාධ කොට්ටාසේ මගින් අද අත්අඩංගුවට ගනු ලැබුවා අරගලයේ ඇතම් නායකයන්ව දැනටත් පොලිසියෙන් වට කරගෙන හොයනවා මාවත් හෙව්වා අද දැන් අපරාධ කොට්ටාසේ ඇතුළට යනවා එන්න වෙයිද දන්නේ නැහැ මෙතර ජනාධිපති මන්දිරය තුරට අයිතු ලෙස ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 4 දෙනෙකු අපමත උදාහරණ ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ අද නියෝග කළා. එසේම පසුගිය 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්දිරයේ වැටළු අවස්ථාවේදී ඒ තුළ තිබී හමු වූ මුදල් තොගයක් පොලිසියට ලබා දීමට අරගලකරුවන් කටයුතු කළා. ඒ අනුව අදාළ මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොටුව මහේස්ත්‍රාත්වරයා අද කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළේ. අරගලකරුවන් විසින් අදාළ මුදල් තොගයේ පොලිසියට බහර දී සති 3ක් ගත වී ඇති බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා. මේ අතර අරලියගහ මන්දිරයේ තිබූ රූපවාහිනී යන්ත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු එළමෙන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ලහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. නීති විරෝධී ජනරාජයකට අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ලහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි. එසේම අයුතු ජනරාජයක සමාජිකයන් ලෙස කටයුතු කරමින් ලෝටස් පාර මුදල් අමාත්‍යාංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන දොරටු අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළ බවට පැවසෙන වසන්ත මුදලගේ ජෝසප් ස්ටාලින් ලහිරු වීරසේකර එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. ඒ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය තමන්ද පිළිගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා සිරිකොත මන්දිරයේ කාර්ය මණ්ඩලය අතර හමුවක් පැවැත්තුණා. ඒ පිටකොටුවේ පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ වන සිරිකොත මන්දිරයේදී එදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අරගලයේ නිරතව සිටි තරුණයින්ගේ ඉල්ලීම ඌයේ රටේ ක්‍රමය වෙනස් කිරීම බවත් එය පිළිගන්නා බවයි. මේ අරගල භූමියේ තරුණ තරුණියෝ මේ වැඩ කටයුතු දෙකින් දක්ෂ කම්පීරු සමහර අය කලාවක දක්ෂ කම්පීරු. මේ එක දක්ෂ කම්පීරු තරුණය වෙන්න විශේෂයෙන් මේ අය ඉඳන් දුන්නේ දෙවනි කාර්යමේ තමයි මේ රටේ තියෙන ක්‍රමේ වෙනසක් කරන්න. ඒක අපි පිළිගන්නවා. ඒ වෙනස කරන්න ඕනේ. ඒ ඇයිද ඒ වැඩ කටයුතු කරන්න ඉඳ දුන්නේ. මම ජනාධිපතිතුමා බාරගෙන තියෙන්නේ තාම අමාරු කාලෙක. මේම කාලෙකදී අපි රටේ ඉදිරියට ගෙනියන්න පියවර ගණනාවක් අරගන්න තියෙනවා. එකක් තමයි මේ රටේ ආර්ථිකය හදන්න. විශේෂයෙන්ම අද තියෙන්නේ පෙට්‍රල් හිඟය, පොහොර හිඟය, බෙහෙත් හිඟය. අපි පොහොර හිඟය විසඳලා රට ආර්ථිකයත් ආහාරවලින් ස්වයං පෝෂිත කරගන්න. ඒ වෙනා හරි මේක වඩා විශාල ප්‍රශ්නයක් වෙනවා. තමයි අයට 8ක් 9ක් 10ක් තෙල් පොලිමින්
මට තෙල් බොයි මේ පැය 8ක් 9ක් 10ක් ඉන්නවනම් මට තරහයි. ඒකයි තරහය මේ පුදුම ඇන්නේ. අපිට ඕනේ මේ පෙට්‍රල් පොඩි පළමුවෙම අඩු කරන්න. දෙවනුව නැති කරන්න. මේ අතර මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. එහිදී අංශ ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වලට අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරනු ඇති බවට තමා බලාපොරොත්තු වන බවයි ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. හදිසි නීතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. නමුත් එය කිසිම අයුරකින් පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි නැති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් ප්‍රකාශ කළේ. මේ අතර හදිසි නීතියට පාර්ශ්ව රැසකින් මේවන විට විරෝධතා එල්ල වෙමින් පවතිනවා. හදිසි නීතිය ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 120ක්, විපක්ෂව ඡන්ද 63ක් ලැබුණා. කෙසේ වෙතත් හදිසි නීතියට ඡන්දය දීමෙන් වැළකී සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 41ක්. හදිසි නීතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බවයි එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ. අද රටේ පවතින තත්ත්වය තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම සහ මුලින් හාත්පසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනි අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හිමිකම් දැවැන්ත ලෙස කප්පාදුවකට ලක් වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සභාපති හැටියට හා නීතිය පිළිබඳ මහාචාර්යවරයෙක් හැටියට මට නම් කිසිසේත් සාධාරණීකරණය කරන්න බෑ. අද දවසේ ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය අනුව හදිසි නීතිය පැනවීම ක්‍රියාත්මක කිරීම. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාර්යවසම් මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ මෙම ප්‍රකාශයට පිළිතුරු ලබා දුන්නා. පක්ෂේ ප්‍රතිපත්තිය කියන දේ වෙනම දෙයක්. මේ රටේ අවංකව බය නැතුව දේශපාලනය කරන්න ඒ අවස්ථාව ලැබෙන්න නම් අනිවාර්යෙන් මං හිතන්නේ මේ රටේ මූලික වශයෙන් නීතිය ක්‍රියාත්මක වීම, එහෙම නැත්නම් නීතිය ආධිපත්‍යය සුරක්ෂිත කර යුතුයි. ඒ සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී හදිසි නීතිය අවශ්‍ය වෙනවා නම් එයට පක්ෂයේ ප්‍රතිපත්ති සමග කිසිම ගැටීමක් වෙන්නේ නැහැ. මොකද මේ පක්ෂය හැමතිස්සෙම ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක්. මං හිතන්නේ නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජී.එල්. පීරිස් මැතිතුමත් ඒ මගේ අදහස එක්ක එකඟ වෙයි කියලා මං අවංකව විශ්වාස කරනවා. මේ අතර හදිසි නීතියට ඡන්දය ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ඊයේ කටයුතු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විදියට අපි ඊයේ හදිසි නීතියට ඡන්දය දුන්නේ නැහැ. ඒ හදිසි නීතියට ඡන්දය දුන්නේ නැත්තේ අපි ආණ්ඩුවට එහෙම නැත්නම් ජනාධිපති අපේක්ෂකවරුන්ට යෝජනා කරලා අපිත් එක්ක එකඟතාවයකට පැමිණි ආකාරයට ආණ්ඩුව ගමන් කරන බවක් අපිට පේන්නේ නැහැ. පෙරේදා පළමුදා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මාධ්‍ය ආයතනයක සාකච්ඡාවට ගිහිල්ලා ප්‍රකාශයක් කළා. හයිසිනේතර ඡන්දෙ දෙන්නේ නැතුව පිරිසක් එන්නේ නැතුව ඉන්නවා නම් ඒගොල්ල රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්දෙ දුන්න අයයි කියලා. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනේ අපි ඒ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වී යන බවයි සමගි ජනබලවේගයේ පවසන්නේ. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාලා හරි අපේ වැඩේ කරගන්න අවස්ථාව දියල්ලා කියන 120ක් අතිස්සුව. මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරලා මෙරටේ කඩාවැටෙන ආර්ථිකය, මෙරටේ කඩාවැටෙන ජන ජීවිතය, පක්ෂ දේශපාලන නිසා විනාශ වෙච්ච මෙරටේ සංස්කෘතිය නැවත නගා හිටවන්න පුළුවන් පියවර ප්‍රවේශයක් ගන්න මේ හදිසි නීතිය වගේ ප්‍රජාතන්ත්‍රවාදයේ අහුරල දාන නීති සම්මත කරන්න එපා කියන 63 දෙනෙක් ඡන්දෙ දුන්න නිසා 120 63 ගැන මේ රටේ ජනතාවට හොඳ කියවීමක් තියනවා කියන එක මම විශ්වාස කරනවා. ජාත්‍යන්තර සමාජයේ කොයිම දක්වත් ප්‍රජාතන්ත්‍රවාදී රටක හදිසි නීතිය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ හදිසි නීතිය දාලා එහෙම නැත්නම් මේ මර්ධනීය දෙවොත් තවත් අපි ප්‍රපාතකයන්ට විතරයි වෙන්නේ. ඒක රණින් එක්ක මෙතික මැද්දම අතුරු ආටු විනිගන්න ඕනේ. ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන හදිසි අවස්ථා රෙගුලාසි වලට අදාළ ගැසට් නිවේදන බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක් වන අම්බිකා සද්ගුණනාදන් මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළා. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න අය නම් කර තිබෙනවා.
පෙත්සම්කාර අම්බිකා සද්ගුණනාදන් මහත්මිය පවසන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් 17 වනදා මහජන ආරක්ෂක පනත යටතේ හදිසි අවස්ථාව දිවයින පුරා ප්‍රකාශයට පත් කළ බවයි. එම රෙගුලාසිය තුළින් ආරක්ෂක හමුදාවට සහ පොලිසියට අසීමිත බලයක් පැවරෙන බව පෙන්වා දෙන පෙත්සම්කාරිය මේ හරහා අධිකරණය මෙන්ම පාර්ලිමේන්තුව සතු බලයද යටපත් කිරීම සිදු කෙරෙන බව පවසනවා. අදාළ රෙගුලාසිය තුළින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම හා වදහිංසාවන් පැමිණවීමට මග පෑදෙන බව පෙන්වා දෙන පෙත්සම්කාරිය ඉකුත් 22 වනදා ගාලු මුවදරදී සන්නද්ධ හමුදා ක්‍රියා කළ ආකාරය ඊට කදිම නිදසුනක් බව පෙන්වා දුන්නා. මෙම හදිසි අවස්ථා රෙගුලාසි පැනවීම තුළින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා විසින් නිකුත් කළ හදිසි අවස්ථා රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඇය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙන්නේ. අදාළ පනත යටතේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ බලයලත් නිලධාරියා විසින් වැඩිදුර නියෝග නිකුත් කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසටත් මෙම පෙත්සම තුළින් ඉල්ලා තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ජනාධිපති වික්‍රමසිංහගේ ආණ්ඩුව හාහාපුරා කියලා ඊයේ වැඩ ඇල්ලුවා. ඒ හදිස්සි නීතිය සම්මත කරගනිමින් පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 63ක් විතරයි. මේ දෙකම එකතු කරපුවාම, ඒ කියන්නේ 120ට 63ක් එකතු කරපුවාම ඡන්ද 183යි. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඒ අනුව 41 දෙනෙකු ඇවිල්ලා නැහැ. ඒ අය හදිස්සියට මනාපද නැද්ද කියලා ඍජුවම හිතාගන්න බෑ. නමුත් ඉතින් මනාපනං ඇවිල්ලා ඡන්දය දෙන්න තිබුණනේ නේද? එනිසා බොහෝ වෙලාවට උපකල්පනය කරන්න පුළුවන් ඒ ආවේ නැති අය මනාප නැහැ කියලා. කොහොම නමුත් හදිස්සි නීතිය මොකක්ද කියලා මුලින්ම බලන්නට ඕනේ. ඊට පසුව ඊයේ පාර්ලිමේන්තුවේ කියපු කතාවල තේරුම අර්ථ නිරූපණය කරගන්න ඕනේ. අන්තිමට බලමු ලබ්බට තියපු අත පුහුලට තියන්නේ නැතිව ඉඳීවිද කියලා. හදිස්සි නීතිය කියන්නේ කුමක්ද කියලා අර්ථකථනය කරගන්න ඉස්සෙල්ලා නීතිය කියන්නේ කුමක්ද කියලා දැනගන්නටම අවශ්‍යයිනේ නේද? ඒ ගැන විමසලා බලමු. ඇත්තටම නීතිය යන්නට නිශ්චිතවම අර්ථකථනයක් දෙන්නට අමාරුයි, අසීරුයි. නමුත් ප්‍රජාව පාලනය සඳහා නැත්තම් ප්‍රජාව පාලනය කිරීම පිණිස ඇති සැලැස්මවල් නීති සමුදායක් කියලා හඳුන්වන්නට පිළිවන්. ග්‍රීක මහා දාර්ශනික ඇරිස්ටෝටල්ට අනුව නීතිය කියන්නේ තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. තාර්කික බුද්ධියේ උත්තරීතරම ඵලය. එහෙම හිතාගෙන ඒ විග්‍රහය ඇතුලේ ඉඳලා අපි නීතිය පිළිගමු. නීතිය එහෙමනම් නීතියේ වැදගත් ආයතන තියෙන්නට ඕනේනේ. නීතිය රකින ආයතන, ක්‍රියාත්මක කරන ආයතන තියෙන්නට අවශ්‍යයිනේ නේද? ඔව්. අධිකරණය, ව්‍යවස්ථාදායකය, විධායකය, එහි නිලධාරීන්, කාර්ය මණ්ඩලය, හමුදාව, පොලිසිය, නීති වෘත්තිකයින් සහ සිවිල් සමාජය. මේ අය තමයි මේ නීතියේ ප්‍රධානතම ලක්ෂණ රකින කණ්ඩායම. මොනවාද නීතියේ ප්‍රධානතම ලක්ෂණ? සමානාත්මතාවය, සාධාරණත්වය සහ යුක්තිය. මේ කියන කාරණා තුන පවත්වාගෙන යන්න තමයි නීතිය අවශ්‍ය වෙන්නේ. දැන් බලමු රටක පවතින සාමාන්‍ය නීතිය සහ හදිස්සි නීතිය අතර වෙනස මොකක්ද කියලා. ඇත්තම කිව්වොත් යම් හදිස්සි අවස්ථාවක පවතින සියලු නීති අභිබවා පවතින සියලු නීතිවලට ඉහළින් ක්‍රියාත්මක වන නීතියට තමයි හදිසි නීතිය කියලා කියන්නේ. ජනාධිපතිවරයා හදිසි නීතිය පනවන්නේ මහජන ආරක්ෂක පනත යටතේ. ජනාධිපතිවරයා පනවන හදිසි නීතිය දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නම ඕනේ. දැන් ඔය ඊයේ කළේ ඒක තමයි. මේ සම්මත කරගැනීමත් වලංගු මාසයකටයි. ආයේ පාර්ලිමේන්තුවෙන් අනුමත කරගන්නට ඕනේ. දැන් ඇත්තටම රටේ සාමාන්‍ය නීතිය තියෙනකොට හදිස්සිය සම්මත කරලා හදිස්සිය පැනවුවා කියලා විශේෂයෙන්ම අත්වන බලය කුමක්ද? එහෙම බලයක් අත්වෙනවද? හදිස්සියේ මූලික අරමුණ මහජන සාමය පවත්වාගෙන යාම නම් ඒ සඳහා හදිස්සිය ඇතුලේ විශේෂයෙන් ලැබෙන බලය කුමක්ද? ඒක තමයි වැදගත්. අප තේරුම් ගත යුත්තේ එයයි. විශේෂ බලය තමයි පොලිසියට අමතරව හමුදා අංශ යොදා ගැනීමේ බලය, හයිය. ඇත්තටම හදිස්සි තත්ත්වයක්
එහෙම නැත්නම් සිවිල් ආරවුල් තත්ත්වයක් එහෙමත් නැත්නම් යුදමය තත්ත්වයක් ඇති වූ විට තමයි හදිස්සිය පනවන්නේ. දැන් මේ හදිස්සි නීතිය තුළ යම් භයානකකමක් තියෙනවද? ඔව්. සියලුම සාමාන්‍ය නීතිවලට ඉහළින් තියෙන නිසා මේක භයානකයි. රටේ සියලුම මූලික අයිතීන්වලට උඩින් හදිස්සි නීතිය තියෙන නිසා මේක භයානකයි. දැන් බලමුද උදාහරණ සහිතව. සාමාන්‍ය සිවිල් නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් නැතිව නිවසකට ඇතුළු වීමේ බලය පොලිසියට නැහැ. හමුදාවට කොහොමත්ම බලය නැහැ. හමුදාවට සාමාන්‍ය නීතිය යටතේ සෝදිසි වරෙන්තුවක් අධිකරණයෙන් ලබා ගන්න බෑ. නමුත් හදිස්සි නීතිය යටතේ ජනාධිපතිට මහජන ආරක්ෂක පනතේ 12 වගන්තියට අනුව සන්නද්ධ හමුදා කැඳවන්න පුළුවන්. දැන් මතක තියාගන්නකෝ, මෙන්න මෙහෙම කෙටියෙන් මතක තියාගන්නකෝ. හදිසි නීතිය යටතේ ඕනෑම නිවසකට ඇතුල් වී පරීක්ෂා කිරීමට සෝදිසි කිරීමට කිසිදු අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඕනෑම වෙලාවක නිවසකට කඩාවදින්න පුළුවන්. වරෙන්තු නැතුව සැකකරුවන්ව අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒ බලය ලැබෙනවා. මේකත් හරිම භයානකයි. සැකකරුවන්ගේ පාපොච්චාරණ සාක්ෂි ලෙසින් යොදා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. නිශ්චල සහ චංචල දේපල රජේ පාලනයට ගන්න පුළුවන්. මෙතෙක් පොලිසියට පමණක් තිබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවන්ට ලැබෙනවා. නීති හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමේ බලයත් ආරක්ෂක හමුදාවලට ලැබෙනවා. හදිස්සි නීතිය යටතේ රැස්වීම් පැවැත්වීමට සීමා පැනවෙනවා. නීතිපතිවරයාගේ අවසරයක් නැතුව ඇප ලබා දීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වෙනවා. ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවා ගැනීමේ නියෝග මත සැකකරුවන්ව රඳව ගන්නට අවස්ථාව ලැබෙනවා. පවතින පොදු නීතිය අභිබවා හදිස්සිය යටතේ ක්‍රියාත්මක කර හැකි නැත්නම් ක්‍රියා කරන්නට පුළුවන් අවස්ථා තමයි මේ. ඒ වගේමයි යම් යම් සේවා අත්‍යවශ්‍ය ලෙස නම් කරලා ඕනෙම අවස්ථාවක ඇඳිර නීතිය දාන්න පුළුවන්. තව තියෙනවා, මේ ටික ඇති, හොඳටම ඇති. මේ හදිස්සි නීතිය ඕන තරම් අපේ රටේ ඉතිහාසයේ පුරාම භාවිත කරලා තියෙනවා. මාස්පතා දික් කරමින් ඉතා දිගු කාලයක් පවත්වගෙන ගොස් තිබෙන අවස්ථාත් එමටයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනි, JR ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ මේ හැමෝම මේක පාවිච්චි කරලා තියෙනවා. මේ සියලු පාලකයන් හදිස්සි නීතිය යොදාගෙන පාලනය කළේ, මර්ධනය කළේ මේ රටේ තරුණ පරම්පරාව බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. උතුරු නැගෙනහිර බෙදුම්වාදී අරගලය තුළ පවා ප්‍රභාකරන්ට රැවටුණ තරුණ ජීවිත දහස් ගණනක් අවසන් ගමන් ගියා. යුද්ධයේ මර්ධනයට හදිස්සි නීතිය යොදාගන්නම උවමනා වුණා. 1971 සහ 1989 තරුණ අරගල මර්ධනයටද හදිස්සි නීතිය යොදාගත්තා. සමහර අතුරුදහන් වූවන්ට කුමක්ද සිදු වූයේ කියලා අදත් හිතාගන්නවත් බෑ. රට පුරාම වදකාගාර හැදුනා. නීතිඥ විජයදාස ලියනාරච්චිලට ලෝකේ නින්දිතම දඬුවම් වලට මූණ දීලා මැරෙන්න සිද්ධ වුණා. දැන් ඊයේ පාර්ලිමේන්තුවේදී හදිස්සියට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් අයගෙන් හදිස්සි නීතිය ඕනෙමයි කියපු අය අතර විමල් වීරවංශත් හිටියා. නීතිඥයෙකු වූ සුසිල් ප්‍රේමජයන්තත් හරි හරියට පක්ෂව කතා කළා. ප්‍රසන්න රණතුංග නම් කොහොමත් එහෙමම තමයිනේ නේද? සමහරුන නම් සත්ත පහකට විශ්වාස නැහැ. එළියේ අරගලයට පණ දෙන්න කතා කරලා හදිස්සියට පක්ෂව අත එසෙව්වා. මේ කතා කළ බොහෝ අයගේ කටේ තිබුණෙම ත්‍රස්තවාදීන් කියන වචනේ. සමහරුන් කිව්වේ යලි LTTE හිස ඔසවන්න හදනවද කියලා සැක හිතනවා කියලයි. වීරවංශ නම් කිව්වේ මට රාජ්‍යය ඕනේ කියලයි. ජෝන් සෙනවිරත්නට නම් පණ පිටින් ඉන්න වෙල්ගම පෙනුනේ කැරලිකරුවන් මරා දාපු කෙනෙක් ලෙසයි. කුමාර බිල්ගම් මහත්මයාට ගහලා මරලා දැම්. ඉතින් මේව ගැන කල්පනා කරනකොට මේ කොහරද මේ රට යන්නේ? මරලා දැම්මේ නේ කුමාර බිල්ගම්.
දැන් හැමෝගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. මේ අරගලකරුවන්, කැරලිකරුවන් සහ ත්‍රස්තවාදීන් බවට ඔබ කියන හැටියට පත් වෙලා ඉන්නේ මේ රටේ රටවැසියන්, අපේම තරුණ තරුණීන්. මේ අය මේ තැනට පත්ුනේ ඇත්තටම ඇයි? සාධක නැතුවද, හේතු නැතිවද? මේ තාක් හදිසි නීතිය නීතියක් ලෙස තිබුණ නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැති නිසාද මේ තරුණ අරගලකරුවන් බිහිවන්නේ? ඒ කියන්නේ මේ හදිස්සි නීතියේ පැනවුවහම අරගලකරුවන්ගේ අරගලයට හේතු වන, ඒ කියන්නේ ප්‍රශ්නවලට අරගලකරුවන්ගේ බිහිවීමට බලපෑ සාධක නැති වෙනවද? දැන් ඇත්තටම ඔබ උත්තර හොයන්න ඕනේ මේ ප්‍රශ්නේ ඵලයට නෙමෙයි හේතුවට. මේ විදිහේ අරගලයක් බිහි වුණ හේතු මොනවද කියලයි ඔබ සොයන්නට අවශ්‍ය. ඒ නිසාම හදිස්සි නීතිය යොදාගෙන මර්ධනය කරන්න පුළුවන් කාලයක් හා ප්‍රමාණයක් ඇති බව කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳයි කියලා අද ටෙලිවැකියෙන් මතක් කරනවා. මොකද මේ ප්‍රශ්න ඇති වෙන්නට හේතු ඔබ සොයා බැලිය යුතුයි. ඒකට තමයි පාර්ලිමේන්තුව තියෙන්නේ. එහෙම නැතුව මේ ඇතිවෙච්ච ප්‍රතිඵලය මර්ධනය කරන්න නෙමෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. ඔබව ඔතනට යවලා තියෙන්නේ මර්ධනයට නෙමෙයි. හෙට ටෙලිවැකියෙන් අප කියන්නම් මේ රටේ තරුණ පරම්පරාව 1971 සිට මේ දක්වා මුහුණ දෙන ගැටලු අදත් එහෙමමයි කියලා කොමිෂන් සභා වාර්තාවක සාක්ෂිත් ඇතිව හෙට ටෙලිවැකියෙන් මුණ ගැහෙමු. අනුග්‍රහය 60% දක්වා දැවැන්ත වට්ටම් තව දින 3ක් පමණයි. මගහැරි මිනිසා කනගාටු වෙන්න එපා. ඉක්මන් කරන්න. ජූලි 31 දක්වා දිවෙන පුරා අබාන්ස් එලයිට් සහ අබාන්ස් ප්‍රදර්ශනාකාර වෙතින් පමණයි. සරුපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා ජනාධිපතිවරයා සමග පැවැත්වූ පළමු අටේ සාකච්ඡා සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. සරුපාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණ ගැසුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අපි ගියේ මීට කලින් කෝටාභය ජනාධිපතිට ඉදිරිපත් කරපු සරුපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව ප්‍රකාශ කරලා ඒ යෝජනාවේ තිබෙන කරුණු සාකච්ඡා කළා. ඉදිරියේදී තව සති දෙකකින් විතර වගේ අපිව හමු වෙන්න බලාපොරොත්තු වෙනවායි කිව්වා. ඉතින් අපි අලුත් අදහස් රාශියක් කිව්වා. මේ රටේ තිබෙන ආර්ථික, දේශපාලන, සමාජ අර්බුදයේදී ප්‍රශ්න විසඳන්න තීන්දුව తీරන ගන්නවා වගේම මේ ජනතාව තුළ තියෙන නොසන්සුන්භාවය න ගෞරවනීය මහා සංඝරත්නය තුළු අනිකුත් ආගමික නායකයින්ටත් කතා කරලා ඒ ආගමක විසින් මේ යම් කටයුතු කළ යුතුයි කියලා ආධ්‍යාත්මික පැත්තනු සකස් කරන්න කියලා. සාධනීය පැත්තක් තියෙනවද ඔබතුමාගේ අදහස් වලට වර්තමාන ජනාධිපතිතුමාගේ? මම හිතන්නේ දැනට සාධනීය පැත්තක් පේනවා. ඒ මොකද ඒ කරුණු ක්‍රියාත්මක කරනන්ද බලාපොරොත්තු වෙන බවක් සඳහන් කළා. සර්වපාක්ෂික රජයකට බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද ජනතාවට? මට ඒක 100%ක් කියන්න බෑ. ගරු ජනාධිපතිතුමාට සහ රජයට තමයි ඒකේ මූලික වගකීම තියෙන්නේ. සර්වපාක්ෂික රජයක් පිහිටවීමේ වැඩපිළිවෙල හදලා ඒ සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කළා. අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඊට පස්සේ ජනාධිපතිතුමා යහපාලන ආණ්ඩු කාලෙත් රනිල් වික්‍රමසිංහ මැතිවත් එක්ක කරන්න බැරි වුණාද? සර්වපාක්ෂික ආණ්ඩුවක් කළා කරන්න පුළුවන් ඒක එතුමා ජනාධිපතිතුමා. ඔව් ඉතින් අපි පක්ෂ ඔක්කොමනේ අපි මේ දැන් මේ කැදවන්න කියලා කියන්නේ. මොකද රට ගොඩ ගන්න නම් ඒ තත්ත්වයට යන්නේ. චීන ණය නිසා ශ්‍රී ලංකාව මෙතරම් විශාල අගාධයකට වැටුණු බව ඇමරිකාව පවසනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති වැඩසටහනකට එක් වෙමින් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ ප්‍රධානි සමන්තා පව මේ බව ප්‍රකාශ කළා. මේ අතර ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබා දුන් හදිසි ආධාර පිළිබඳව ඇය ඉන්දියාවට ප්‍රශංසාවද පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙවන විට රටවල් රැසක් දැඩි අවධානයෙන් පසුවනවා. පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති උත්සවයකදී ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සියේ ප්‍රධානි සමන්තා පවර්ද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට සහාය අවැසි අවස්ථාවේදී ඉන්දිය රජය විසින් ලබා දෙන ලද ඩොලර් බිලියන 3.5ක ණය ආධාරය අතිශයින් අගය කළ යුතු බව ඇය මෙහිදී පෙන්වා
පෙන්වාදී තිබෙනවා. එමෙන්ම ඩොලර් මිලියන 16කට අධික හදිසි මානුෂීය ආධාර සැපීමද කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර ලබා දෙමින් අසල්වැසි ඉන්දියාව ලබා දුන් සහයද ඇය අගය කර තිබෙනවා. මේ අතර 2000 වර්ෂයේ මැදභාගයේ සිට ශ්‍රී ලංකා රජයට වැඩි වශයෙන් ණය ලබා දීමට උනන්දු වූ චීනය සම්බන්ධයෙන්ද මෙහිදී සමන්තා පව අදහස් පළ කර තිබෙනවා. පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නා ලෙස චීනය කටයුතු කර ඇති අතර අදාළ ණය සඳහා ඉහළ පොලි අනුපාතයන් අය කර ඇති බවද ඇය සඳහන් කර සිටියා. චීනය විසින් ලබා දුන් මෙම අධික පොලි අනුපාතයන් යටතේ ලබා දෙන ණය ආධාරවලින් ඉදිකරන ලද වරායන් ගුවන් තොටුපළවල් ඇතුළු දෙවන්ත ඉදිකිරීම් නිසි පරිදි කළමනාකරණය නොකිරීම හමුවේ මේ වන විට ශ්‍රී ලංකාව උග්‍ර ණය අර්බුදයක සිරවී ඇති බවත් සමන්තා පව පෙන්වා දුන්නා. මේ අතර අදාළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුකරන ලද ඉල්ලීම සඳහා චීනය දක්වන උදාසීන ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී ඇය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙරට සිටින අමරිකානු තානාපතිනි ජූලි චංග් හමුව තිබෙනවා එය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී. අමරිකා එක්සත් ජනපදයේ හා ශ්‍රී ලංකාව අතරවන දීර්ඝකාලීන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා හා වෙළඳ සම්බන්ධතා සෑම කාල වකවානුවකම ලබා දීමට අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අගය කළා. ශ්‍රී ලංකාව මුහුණ දුන් මෙම බැරෑරුම් අවස්ථාවේදී අමරිකා එක්සත් ජනපදයේ ලබා දුන් හදිසි මූල්‍ය ආධාර රටට මහත් ශක්තියක් වූ බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඉදිරියේදීද මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ සහ බලශක්ති ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා සහාය අපේක්ෂා කරන බවත් අමරිකා එක්සත් ජනපදයේ පෞද්ගලික අංශයේ ඍජු ආයෝජන කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තාක්ෂණ හා මූල්‍ය සහය සහ පුරාචරණීය බලශක්ති ක්ෂේත්‍රයේ පුළුල් ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියා. අමරිකා එක්සත් ජනපදයේ කිසිදු අයුරකින් ප්‍රචණ්ඩත්වේ හා ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාදාමයන් අනුමත නොකරන බවයි අමරිකානු තානාපතිනි ජූලි චංග් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. පවතින ඉන්ධන හිඟය සමග වර්ධනය වෙමින් නැති ආරවුල් සහ ගැටුම් ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කරමින් තිබෙනවා. අතින් පයින් පොළු මුගුරු වලින් ගහගත්ත අය දැන් ගිනි අවි වලින් ඉන්ධන සටන් ආරම්භ කරලා. ඇති වූ ඉන්ධන ආරවුලක් නිසා බදුල්ල ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු වෙඩිතැබීමක් සිදු කර තිබෙනවා. වාහන කීපයක් ඇති ව්‍යාපාරවලට ඉන්ධන ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ ව්‍යාපාරික ස්ථානවලට අයත් වාහන සිය ව්‍යාපාරය ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමිවන බවයි. මේ අතර ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට 50%ක් ලියාපදිංචි වී ඇති අතර මිලියන 4.25ක රථවාහන සංඛ්‍යාවක් එහි ලියාපදිංචි වී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ. අගෝස්තු පළවෙනිදා ඉඳලා වෙන්නේ අවසන් අංක නැහැ. තියෙන්නේ QR කෝඩ් එකේ සතිය දානවා ලීටර් ප්‍රමාණය පමණයි. එතකොට බිඳුවේ ඉඳලා 9 වෙනකන් සියලු වාහන සීලු දෙනා පොරකාගෙන යනවා පිරුම් හල්ල වල. එහෙනම් පිරුම් හල්ල වල පෝලින් 10 ගුණයකින් වැඩි වෙනවා. දැම් බෙදනට වඩා සීමාව 180කින් අඩු වෙනවා පෝලින් වැඩි වෙනවා. නැව් නැ දැනට නැවක් තියෙනවා 16 වෙනිදා හවසාපු කොරල්ලෙනිදි සමාගමෙන් ගෙනාවේ ඔස්ටින් කියන නැව අදට දින 12යි ඩොලර් 216,000 ප්‍රමාද ගාස්තු ගෙවන ඩැමරේජ් ගෙවන ඇත්ත තත්ත්වයේ අගෝස්තුෙන් ඇනුන්නේ සැප්තැම්බර් ඇනුන්නේ සැප්තැම්බර් මුල සති වෙනකන් ඔබලට පෝලිං වල 10 ගුණයක් වැඩි වෙලා ඉන්න වෙනවා. ඒ වෙනකොට දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක ප්‍රමාණයකින් තමයි බෙදාහැරීම් කර සිදු කරන්නේ. ඉන්ධන පරිභෝජනය 60%කින් පමණ අඩු වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මහා බැංකුවේ අධිපතිතුමා සඳහන් කළ දුණා මාසකට ඩොලර් මිලියන 600ක් යන එක ඩොලර් මිලියන 200කට අඩු කරන්න කියලා. රටේ ඉන්ධන පරිභෝජනය 60%කින් පමණ අඩු කරන්න වෙනවා. ඉන්ධන අර්බුදයේ හමුවේ බාධා ඇතිව තිබෙන ගුරුවරු සහ සිසුන් ප්‍රවාහන කටයුතු එළඹෙන සන්දහා සිට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. දැන් අපි පාසල් ආරම්භ කළා තියෙනවා. ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව, පුද්ගලික බස් සංගම් ඔක්කොම කතා කරලා ඒ වැඩපිළිවෙල තවත් විධිමත් කළා. ඒ අයට තෙල් ලබා දීම, ඩිපෝමගින් දින දෙකක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු ටික කළා. ඒ නිසා සවුඳ වෙනකොට මේක තවදුරටත් ශක්තිමත් වෙලා සාමාන්‍ය තත්ත්වයට පත්වේවි. මේ අතර බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී IOC ඉන්ධන පිරවුම් හල තුල ඊයේ රාත්‍රී 11:30 පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමේදී ඇති වූ ආරවුලක් මත ඉන්ධන පිරුම් හලේ සේවකීන් බියවැදීමට මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩය යෙදු ගිනියවෙකින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති අතර අහසට වෙඩිතැබීම් 4ක් සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරනවා. මෙම වෙඩිතැබීම සිදු කරන ලද පුද්ගලයා වෙඩිතැබීම සිදු කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
පාර්ලිමේන්තුව තීරණය කළ පසු ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් දැනුවත් කිරීමට ගිය අවස්ථාවේ ඔවුන් මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා ඇතුළු පිරිසක් අද මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණියා. ඒ මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහායි. ප්‍රථමයෙන් මල්වතු මහවිහාරය වෙත ගිය නිලධාරීන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරු අස්කිරි විහාරය වෙත ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදක උන්වහන්සේගේද ආශිර්වාද ලබා ගත්තා. අපි මැතිවරණයක් පැවැත්වීමට ඕනම අවස්ථාවක සූදානම්. විශේෂයෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා තව පාර්ලිමේන්තුව විසින් ඔවුන් යෝජනා ස්ථිරත්වයක් කරගෙන ජනතිරයාගේ එකගත්වය තුළ පාර්ලිමේන්තු විසිරහැරීමේ කටයුතු කරන්න පුළුවන්. අනිත් පැත්තෙන් පාර්ලිමේන්තු විසිරීමේ බලය ජනතිරයට ලැබෙන්නේ වසර දෙකහමාරක් ගියන් පස්සේ ඔය කියන නීතිමය රාමුවන් තුළ. ඒ සඳහා අපිට ඉඩකඩ ලැබෙන ඕනම වෙලාවක මැතිවරණයක් පැවැත්වීම සඳහා මෙතන කමිෂන් සභාව සූදානම්. ත්‍රේ මැතිවරණ වලට මැතිවරණ ස්වභාවය අනුව වියදම් වල යම් යම් වෙනස්කම් ඇති වෙනවා. නමුත් දැන් අපි හිතන ඕනම් පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න. පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී වියදම් බැල තියෙනවා මිලියන 6000. එතකොට දැන් අපි දන්නෝ හැමදේම කොච්චර වියදම් වැඩිලාද කියලා. සමහර අය මේ කියනෝ මේක වියදම එච්චර ඕන්නෑ යන්නෑ අඩුවෙන් පුළුවන් කියලා. නමුත් අපි කිය හිතන්නේ ඇත්තටම මොනවද වෙන වියදම කියලා බලලා සාධාරණව මේ මැතිවරණ වියදමක් කරලා මහජන නියෝජිතව සාධාරණ අන්දමින් පත් කරගන්න අවස්ථාව සලසා තියෙනවා. රටේ පවතින අභියෝගාත්මක ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවටපත් පවුල් සහ ප්‍රජාවන් වෙත හදිසි සහන බෙදා දීමේ අරමුණින් ආරම්භ කළ මනුදම් මෙහෙවර තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඩයලොග් ආසියාටා PLC, මාස් හෝල්ඩිංස්, හේමාස් හෝල්ඩිංස් PLC, CBL සමූහය, සිටි බැංකුව, සන්ෂයින් හෝල්ඩිංස්, හුවාවේ ටෙක්නොලොජීස් ලංකා සමාගම, සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරය සහ PWC ශ්‍රී ලංකා එක්ව මෙය ක්‍රියාවට නංවනු ලබනවා. මෙම මනුදම් මෙහෙවර හදිසි සහන සැපීමේ වැඩසටහන මගින් දිවයින පුරා පවුල් ලක්ෂ දෙකකට වැඩි පිරිසකට හදිසි සහන සැලසීමට නියමිතයි. මෙවන විට දිස්ත්‍රික්ක 25 පුරාම හදිසි සහන බෙදා හැරවින් පවතින අතර මේ දක්වා අවශ්‍යතා සහිත පවුල් 90,000කටත් වැඩි සංඛ්‍යාවකට ආධාර ලබා දී තිබෙනවා. පීඩාවටපත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක මනුදම් මෙහෙවර වැඩසටහනේ තවත් අදියරක් කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්ුණා. අවස්ථාවට ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනීද එක්ව සිටියා. ඩයලොග් ආසියාට ආයතනයටත් ඒ වගේම මේ මෙහෙවරට සම්බන්ධ වෙලා තියෙන අනිකුත් ආයතන ඒ ආයතන සියල්ලකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙවැනි වැඩ කටයුතු තව තවත් මේ රටේ සිද්ධ වෙනවා නම් අපිට පුළුවන් විදිහට අපිට බෙදා හදාගත හැකි නම් මම හිතන්නේ ඒක තමයි මෙවැනි ප්‍රශ්නයකට එක්ව ශක්තිමත්ව මුහුණ දෙන්න තියෙන හොඳම විදිහ කියලා තමයි මම හිතන්නේ. බුද්ධ ධම්ම සංගයන ත්‍රිවිධ රත්නත්‍රයේ පිහිටෙන් ඩයලොග් ආයතනයෙන් කරනා වූ මේ මෙහෙවර ගැන මම ඉතා සන්තෝෂ වෙන අතර මේ සියලු සත්වයින්ටම බෙදා හරින මේ සියලු දේවල් වලින් සියලුම දෙවියෝ ආරක්ෂා කර දෙන සේක්වා. අද මේ අපිට ලබා දීපු වෙරි ආහාර මල්ලට ඩයලොග් ආයතනය සහ අනිකුත් සියලුම ආයතන වලට දිගින් දිගටම මේ සත්කාරය තවදුරටත් අපි වගේ දුප්පත් මිනිසුන්ට කරගෙන යන ශක්තිය ධෛර්ය ලැබේවා කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. මේ අපිට උදව් කරන එක ගැන බොහොම ස්තුතිවන්ත වෙනවා ඩයලොග් ආයතනය හතවත් සමාගමක් එකතු වෙලා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.